ජනාධිපතිතුමාගේ වැෑශීර්ෂය සම්මත නොකොට බෙඩීමක් කිල්ලන්න කිසිම ඇත්ත සැලස්වක් තිබුණ නෑ. අගමැත්තුමා බොරුවක් කළේ. අගමැත්තුමා ළඟතියාගෙන අගමැත්තුමාගේ නෝන මහත්තය මෛත්‍රී වික්‍රමසිංහ මහත්තය ළඟතියාගෙන ජනාධිපතිතුමා විනාඩි 27ක දේශනාවක් කළානේ අගමැත්තුමාගේ කැරක්ටර් සම්බන්ධයෙන්. ඒක රිටර්න් එක තමයි ඊයේ අගමැත්තුමා ජනාධිපතිතුමාට දුන්නේ බොරු නාටකයක් දාලා. ඊයේ නම් රණවික්‍රම සිංහ මහත්තයා ගෙදර ගිහිල්ලා කියන්නේ මෛත්‍රී නෝනන්ට දැක්කද මගේ වැඩ මම රිටර්න් එක දීලා ආවා කියලා. එහෙනම් නමුත් කොයි මොහොතකවත් කිසිම විදිහක ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමාගේ වැෑශීර්ෂය පරාජය කිරීමේ සැලැස්මක් තිබුණේ නැහැ. සම්පූර්ණයෙන්ම පසුබල මන්ත්‍රීවරු ලබ කරේ බොරුවක් ප්‍රෝඩාවක්. ඊළඟට ඒ වැඩපිළිවෙල තුළ මේ මහා සද්දය අරගෙන ගිහිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපෙත් ඉන්න කේවට්ටේ ඔක්කෙන දෙන්නෙක් ඉන්නවා UNP වගේම මහා විශාල භයංකර තත්ත්වයක් මවාපාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පෙරේදා ආයවැය දෙවන වරකියේ මේ ඡන්දයේදී ඡන්දයේදී මේ වැළකිය යුතුයි කියලා තමයි ගෙනාවා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල අපි මන්ත්‍රීතුමාලා 4 දෙනෙක් මමත් ලක්ෂ්මන් පෙරේරා මන්ත්‍රීතුමත් ශ්‍රියානි විජේවික්‍රම මන්ත්‍රීතුමියත් නිශාන්ත මුතුයටිගම් මන්ත්‍රීතුමත් විශාල අරගලයක් කරලා අපි මේ ආයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්නට අවස්ථාව ලබාගෙන අපි විරුද්ධ ඡන්දේ පාවිච්චි කරා. අපි කියපු විදිහටම ඊයේ අපි දැක්ක අපි පෙරේදා දැක්ක දේ පෙරේදා අපි පැහැදිලිවම වෙනවා කියලා හිතමු දේ ඊයේ දිනයේදී රණවික්‍රමසිංහ මහත්මයා කළා. ඒ නිසා අර කතාවක් තියෙනවා ලනු කෑම කම දිරවන්නේ කියලා. ඒ නිසා අපි පක්ෂයක් හැටියට ප්‍රවේශම් වෙන්න ඕනේ ඊට පස්සේ එවැනි කඹ එවැනි ලනු කන්නේ නැතුව කටයුතු කරන්නට අපි 4 දෙනෙක්ට හැකියාව ලැබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති තුල ඉටගෙන ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ හැටියට සාමූහික තීන්දුවක් එක්ක පෙළගැහිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ගතයුතු ස්ථාවරය ආරක්ෂා කරගන්නා